මං ඇහුවොත් ඔබෙන් කප් කේක් කාලා තියනවද කියලා උත්තරේ ඔව් කියලා මං හිතනවා. කප් කේක් හදන්න දන්නවද කියලා ඇහුවොත් සමහර විට දන්නවා සමහර විට දන්නේ නැහැ. හරි විදිහ කියලා දෙනවා කොලයක් පෑනක් හොයාගන්න. අපිත් එක්කද අඟහරුවා දැන් උගසවන මැදිරියේ ඉන්නවා කේක් නිර්මාණ ශිල්පිනී ප්‍රබෝධි හංසිකා මහත්මියයි. වොන් ප්‍රබෝධි. ප්‍රබෝධි, දැන් මේ හෙට අනිද්දට උන මේ නත්තල් ගැන වැඩිපුර කතා වෙනවා. මේ බලන්නකෝ ලස්සන. මේ වගේ ලස්සන කප් කේක් එකක් හදන හැටි දැන් අපි කියලා දෙන්න ඕනේ. මෙතන හදන්න වෙන්නේ නැහෙනේ. අපි හදන්න ඕනේ මොනවද, වර්ග මොනවද, ප්‍රමාණ මොනවද ඉස්සලා කියමු. මුලින්ම කප් කේක් එකකින් හදන්න අවශ්‍ය ප්‍රමාණයන් බලමු. කප් කේක් එකක් දැන් නගින නත්තල් කාට ගෙදර ඉන්න හැමෝටම වගේම ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන අයටත් මේක වැදගත් වෙයි. සාමාන්‍යයෙන් මම කියනනම් කප් කේක් මම මෙතන අරගෙන ඉඳ තියෙන කප් කේක් පොඩි ප්‍රමාණයක්. කප් කේක් 20ක වගේ ප්‍රමාණයකට මම කියන රෙසිපි එක බටර් 250යි, සීනි 250යි, පිටි 250යි, සාමාන්‍ය බිත්තර 5ක්, එතකොට බේකින් පවුඩර්, තේහෙන් දෙකක් මාරා, වෙන්න තේහෙන්ද ගන්නවා. දැන් ওই ටිකෙන් කොච්චරක් හදන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් කප් කේක් 20ක් විතර හදන්න පුළුවන්. 20ක් අනිවාර්යෙන් හදන්න පුළුවන්. මේ 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 වාචනය දැක්කම මේ වගේ එක දැම්මම ඒ හැඩේ හරියට මෙනවා. මේ හැඩේ කියන්නේ මේ තියෙන කප් කේක් කොලේ. දැන් අපි හදන බැටර් එකෙන් බැටර් එක මේකට තමයි දාන්නේ බේක් කරන්න. මේ තියෙන කප් කේක් ට්‍රේ එක මේකට කෞශල්‍ය මේක 3/2 ප්‍රමාණයක් සාමාන්‍යයෙන් කප් කේක් බැටර් එක දානවා. එතකොට එන්න මේ ප්‍රමාණයට කප් කේක් එක බේක් වෙලා යන ප්‍රමාණය නේද? එතකොට කීයක් හදාගන්න පුළුවන් කියලාද ඔය කියපු ප්‍රමාණයට? කප් කේක් 20ක් විතර හදාගන්න පුළුවන්. 20ක් විතර කියන්නේ අනිවාර්යෙන් 22ක් 20ක් විතර හදාගන්න පුළුවන්. ඒකේ කියන දාන ප්‍රමාණය අනුව. ඊට පස්සේ ඔන්න දැන් මේ විදිහට හදලා තිනවා. හදපුව අපි ගෙනත් තිනවා. ගෙනාපු ටික ටිකක් ලස්සනට අපි කියනවා ඩෙකරේෂන් කරනවා. නැත්තම් ලස්සනට ටිකක් සිත් ගන්නා සුබිතේ විශේෂයෙන්ම මේක ළමයින්ට හොඳයි නේද? ඔව් දැන් මේ කොහොමත් කොයිඩ් එක පොඩක් ගෙදර තියලානේ හැමෝම ඉන්නේ. ඉතින් මේ දවස්වල නත්තලට ඉතා හොඳයි. කියන්නේ අපිට අයිසින් කරන ඉඳි ඉඳලා දෙයක් දැනගන්න පුළුවන් මේකේ. එන්න අපි කරමු. තවත් වෙලාවක් ගන්න නැතුව නේද? මේ තියෙන අපි කනපු කප් කේක් එක මේක අයිසින් කරන්න ඕන, අයිසින් එක හදන්න ඕන විදිය මම කියන්නම් පොඩ්ඩක්. මේක හදන්න ඕනේ බටර්. එතකොට බටර් අපි හිතමු මොහොතක් දෙන්න අපි වෙලාව බලලා ඉක්මනට එන්න. හොඳයි. දැන් කොහමද හදන්නේ? හිතන් අපි මේක කප් කේක් එකක් සාමාන්‍යයෙන් කප් කේක් හරිය බට අයිසින් එකක් හදනවා නම් අපි හිතමු අපි බටර් 100ක් ගන්නවා නම් අයිසින් sugar gram 200ක් ගන්න. බටර් සාපේක්ෂව දෙගුණ කරලා අයිසින් එක හදාගන්න. අයිසින් එක හදාගන්න. මේක ලස්සන කරන්න. ඊට පස්සේ කලර් කරන්න අපිට කලරින් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ වැනිලා අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම තමයි අයිසින් එක හදාගන්නේ. අපි සාමාන්‍යයෙන් අයිසින් එකක් හදුවම ඉක්මනින්ම දිය වෙන්න බලනවා. ඒ හින්දා අපි බටරුත් එක්ක අයිසින් ටික ටික දාන ගමන් තමයි බීට් කරන්නේ. අනිවාර්යයෙන්ම හැබැයි අයිසින් එක හදන අයිසින් ගණිද්දී අයිසින් එක හලලා ගන්න ඕනේ. මොකද නැත්තම් පොඩි නොසෙල්සලින් අපි නොසෙල් මේ වගේ පොඩි ඩෙකරේෂන් කරද්දී පයිපින් බෑග් එකේ හිර වෙන්න පුළුවන්. එහෙනම් ඒක කැට වගේ තිබුණොත් හිර වෙන්න පුළුවන්. වර්ණ එකතු කරන්න එතකොට? එතකොට වර්ණ එකතු කරන්න ප්‍රමාණවලට අවශ්‍ය අවශ්‍ය ප්‍රමාණ අපි වෙන වෙනම කොටස් කරගෙන වර්ණ ගන්න ඕන පුළුවන්. ඔන්න බලන්නකෝ ඒ විදිහට වර්ණ ගන්නපු බෑග්ස් කීපයක්ම ගෙනත් තියෙනවා. ඒ ඔක්කොගෙම දැන් එක එක හදන්න බැරි වෙයි අපි පටන් ගමු. හරි. මුලින්ම අපි මේකේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්නවා සුදු පාටින්. එතකොට ඔහොම මේ 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 වටේම තවර ගන්න ඕනේ නේද? ඔව් මේක වටේම මේ විදිහට තවර ගන්නවා. ඒක උඩද ඊළඟ පාට ටික තියන්නේ? ඊළඟ පාට ටික තියන්නේ මේක උඩ. මේකට ප්‍රමාණයක් නැහැ නේ ප්‍රබෝධි? ප්‍රමාණයක් නැහැ. තමන්ට කැමති ප්‍රමාණයකින් අයිසින් තවර ගන්න පුළුවන්. දැන් එහෙමත් කළා. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි දැන් බලමු අපි අයින් කරන්නත් පුළුවන් නේද? ඔව් වැඩි නම් අයින් කරන්නත් පුළුවන්. ඊට පස්සේ බලමු මේ ක්‍රිස්මස් ට්‍රී එක හදන එක. දැන් මේකනේ හදන්නේ නේ? ඔව්. මේක හදන්නේ අපි ගන්නවා ක්‍රිස්මස් ට්‍රී එකට මෙන් මේ කොළ පාටින් හදන්නේ. ක්‍රිස්මස් ට්‍රී එකට ගහේ පාටට හදන්න. එහෙම ලස්සනට මුළු ප්‍රමාණයම තියෙනවද? රවුමෙම තියෙනවද? නැත්නම් ත්‍රිකෝණයක්? ත්‍රිකෝණයක් විදියට තමයි අපි ඇඩ කරන්නේ. හරි. ඔහම තරු කීයක් තියෙනවද? තරු සාමාන්‍ය. තරු සාමාන්‍යයෙන් මෙහෙම තියාගෙන යනකොට අපිට ක්‍රිස්මස් ට්‍රී එක හැදෙන්න මේ මේ කවර් එකට දාලා මෙහෙම ගන්න එක වගේම තව වෙනත් විදිහකට අර අපි දන්නවනේ සාමාන්‍යයෙන්
මේ වෙළඳපොලේ ගන්න තියෙන්නේ අර ටිප් එක දාලා ගන්න පුළුවන් සමහරවිට පුළුවන් විදිහකට පාවිච්චි කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ මොන හැම මොකක්ද තියෙන්නේ පහසුයිද පහසුයි කියන්නේ දැන් ටිප් එක දැම්මම වැඩි ප්‍රමාණයක් කියන්නේ අපිට අයිසින් කරන්න දැන් අර දැන් මේක ඝනකමයි කියලා හිතන්න අයිසින් එක ටික ඝනකම උන සමහරකට බෑග් එක මෙතනින් පැලෙන්නත් පුළුවන් ඒ කියන්නේ අපි මෙහෙම පුෂ් කරද්දි මෙතනින් බෑග් එක පැලෙන්නත් පුළුවන් එහෙනම් ඒකටත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න තමයි කියන්නේ නොසෙල් එක හරියටම පයිප් බෑග් එකට සෙට් වෙන්න තමයි ටිප් එක දාන්නේ දැන් ඔන්න අපි නත්තල් ගහේ තරු වගේ මෙතන මේ මේකප් කේක් එක උඩ ඔහොම ටිකක් තිබ්බා ඊට පස්සේ මොකද කරන්නේ තාම මේකේ ෆිනිෂින් එක නැහැ තව චුට්ටක් යන්න ඕනේ ගහේම විදිහට අර ඔව් ගහේම විදිහට මේ ත්‍රිකෝණෙටම ගන්න ඕනේ නේ ඔව් ඊට පස්සේ මේක රතු පාටින් මම පොඩ්ඩක් රතු පාටින් මොනවද තියන්නේ ගහේ කන්දට වගේ කන්ද විදිහට තියාගන්න ඕන තිබ්බා බලන්නකො මේ නත්තල් ගහත් එක්ක තියෙන බොහොම ලස්සන කප් කේක් එකක්. මේක දැක්කම ඉතින් වඩා වැදගත් වෙන්නේ මේක මේ කුඩා දරුවන්ට මේ නත්තල් කාල සීමාවත් එක්ක ඒ අයගේ මේ හිතට සතුටු ඊළඟට කටට රස බලන්න පුළුවන්. නේද? දැන් ඔය ඕන තරු හරි. තරු හරි. අපිට ඕන මේක පොඩ්ඩක් තව ලස්සන කරගන්න. මේකම ලස්සන කරගන්න. ඒ කියන්නේ නිකන් හිම ගතියක් වගේ පෙන්වන්න. පොඩි අයිසින් මෙහෙම ටච් එකක් දාන්න පුළුවන්. හිමත් වැටිලා එතකොටනේ. එතකොට හිමත් වැටිලා. එතකොට මේ දැන් මේ දේවල් වලට අමතරව තව එකක් අපි හදනවද? මම හදන්න පුළුවන්. එක්මනින් හදන්න පුළුවන්. අපි හදමු මේ සැන්ටාගේ කැප් එක. නැත්තම් සීයාගේ තොප්පිය වගේ හදන්න. ඒක හදන්න අපි මුලින්ම අර සුදු පාටින් බෑග්ග්‍රවුන්ඩ් කරගන්න නැහැ. රතු පාටින් එතනින්ම පටන් ගන්න ඕනේ. ටිකක් මහත නොසල් එකක් නේද? ටිකක් මහත නොසල් එකක්. අන්න තොප්පිය හැදේ. තොප්පිය හැදේට ගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ සුදු පාටින් තරු තියනවා. සුදු පාටින සෙල් එකෙන් මේ විදිහටම තරු තියනවා. උඩටත් තියනවා. දැන් ඔය අයිසින් එක දිය වෙන්නේ නැද්ද? අයිසින් එක දිය නොවෙන්න තමයි මම කිව්වේ. බටර් කියන්නේ දැන් අපි බටර් 100ක් ගන්නවා නම් අයිසින් 200 ගන්න. එතකොට අපි අයිසින් එක හලලා බටර් එක බීට් කරන ගමන් අයිසින් 200 එකපාර දාන්න නැතුව ටික ටික දදා බීට් කරන්න පුළුවන්. එතකොට අයිසින් එක දිය වෙන ප්‍රමාණය අඩුයි. හොඳයි ඔබ තරු තියෙන අතරතුරේ මම සිහිපත් කරන්න යන්නේ දැන් ඔබේ දුරකථන අංකය ඔන්න ඔබ සටහන් කරගන්නකොට දෙයක් දැනගන්න තියෙනවා නම් ලියාගෙන අහගන්න පුළුවන් ඇගෙන් 0.77 127 14 0.77 127 14 දුරකථනින් මේ කප් කේක් ගැන ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් දැන් නැති දෙයක් අහගන්න ඔබට අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් අද අඟහරු වද නුගසයනින් මමත් සිතාරත් නලිනුත් අපි තුන්දෙනාම පැය 3ක් තිස්සේම ඔබත් එක්ක රැඳී හිටියා. ඔබට අපි හිතනවා ඔබට යම් දැනුවත් කිරීම ටිකක් අපිට කරන්න පුළුවන්කම ලැබුණයි කියලා. එහෙමනම් සමුගෙන යන්න අපි දැන් හදන්නේ මේ රසවත් නිරු ගීතයත් එක්ක අපි ආරාධනා කරන්නේ ඔබට ජාතික රූපවාහිනියත් එක්ක රැඳී ඉන්න කියලා.